පවතින කාලගුණය හේතුවෙන් මේ වන විට නිල්වලාගඟේ ජල මට්ටම ඉහළ කොස් තිබෙන බවට වාර්තා වෙනවා. උරුබොක්ක, කොටපොළ, කොස්මෝදර ආදී ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලාගඟේ ජල මට්ටම ඉහළ කොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට අකුරැස්ස පානුදුගම ප්‍රදේශයේ පහත් බිම් රසක් ජලයෙන් යට වී ඇති බවයි. ඒ හේතුවෙන් සියඹලාගොඩ මාර්ගයේද ජලයෙන් යට වී තිබෙනවා. අදුදාසන නිල්වලාගඟේ පානුදුගම ජලමාපකයේ සටහන්ව තිබුණේ මිලිමීටර 6ක් ලෙසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ අද දිනේත් නිල්වලාගඟේ ඉහළ ප්‍රදේශයන්ට වර්ෂාව පැවතිය හොත් ජලමට්ටම තවත් ඉහළ යාමට ඉඩ ඇති බවයි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්ය නියුතු කලගුණ විද්‍යාඥ උදේන වීරසිංහ මහත්මිය පැවසුවේ එය අනුව දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේත් මිලිමීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින බොහෝ ප්‍රදේශවල දැන් පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයින බොහෝ ප්‍රදේශවල වැසියෝ කිකරම් සහිත වැසියක් වෙනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌ පළාත්වලත් පන්නරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැඩි තද වැසිද, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති වෙන්න පුළුවන්. එවැගේම බස්නාහිර, සබරගමු, මධ්‍යම, ඌ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීටර් සහිත තත්ත්වයක්ද අපේක්ෂා කරනවා. කිකරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවගෙන් කාණිති ලැසිටිනවා.